ලෝකවාසී සැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන්. අද මම ඔයාලට අරන්නාවේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා බලමු. බක්මී ශාකය. බක්මී ශාකය ගැන ඔබ දැනන් හිටියාද? බක්මී ගසේ වටිනාකම තමයි බුදුවරුන් අතරින් සුමේද බුදුන් බක්මී ගස බෝධිය කරගෙන ඇති බවයි. වසන්ත කාලයේ එරබුදුමල් පීදෙනවාත් වගේම බක්මාසේ බක්මීමල් පිපෙනවා. මෙය තෙතමනේ තිබෙන ප්‍රදේශවල බහුලව වැඩෙනවා. මෙය වටිනා ඖෂධයකි. නමුත් ගොඩ දෙනෙක් මෙය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඖෂධයේ වටිනාකම අපි දැන් බලමු. නහර තුල ලේ කැටි ගැසීම වළක්වනවා. ස්නායු උත්තේජනය කරනවා. වාපිත් සෙම් බඩගින්න ඇතිවීම ආහාර දිරවීම වේදනානාශක ගුණද බක්මීවල තිබෙනවා. බක්මී ගසේ කොළය පොත්ත ගෙඩිය මුල් මේ හැමදේම ඖෂධයක් වශයෙන් පාවිච්චි කරනවා. වන තුවාල අතිසාරය රක්ත අතිසාරය පාචනය දත් කැක්කුම ජලවීතිකාව චර්ම රෝග සර්ප විස මුඛ රෝග කිරිදෙන මව්වරුන්ගේ කිරි වැඩිම මලබද්ධය සුව කිරීම හෘද රෝග සඳහා බක්මී මුල් ගෙඩි දළු කොළ භාවිතා කරනවා. මෙය අඩි 30ක් 40ක් උසකින් යුත් ශාකයකි. විදේශික සමහර රටවල්වල සුවඳ විලවුන් හදන්න මේවා ගන්නවා. ඉතාමත් සුවඳකින් යුත් මේ මල වටේ පුංචි රේණු දැක ගන්න පුළුවන්. මේ ශාකය ඉංග්‍රීසියෙන් කීවොත් වයිල්ඩ් සින්ෂෝන් ලෙස දෙමලෙන් කීවොත් වෙන්නේ කදම්බ. සංස්කෘතයෙන් කදස්බ දාරා කදම්බ යන නම් වලින් හඳුන්වනවා. සිංහල සාහිත්‍යයේ නිර්මාණවලද මෙම බක්මී ශාකය ගැන පළ වී තිබෙනවා. මං හිතනවා ඔයාලට අද මගේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ වටිනා කමෙන්ට් එක මට ඉදිරියට යෑමට ගොඩාක් අවශ්‍ය වේවි. එහෙනම් අදට මං ඔයාලගෙන් සමුගන්නම්. තවත් වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.